හරි කොරියන් ලයිව් ක්ලාස් එක ආරම්භ කරන්න හදන්නේ. ඉතින් මේ අපි කතා කරන්නේ කොරියන් ලයිව් ක්ලාස් එකේ රීඩින් එකේ දෙවෙනි පේපර් එක. රීඩින් දෙවෙනි පේපර් එක තමයි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් අපිට රීඩින් එකට දවස් 3ක් ගත වුණා. අද 3 වෙනි දවස තමයි මේ රීඩින් එකේ. ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන ගිය සතියේ අපි සාකච්ඡා කරපු ප්‍රශ්න වලින් අපිට ඉතුරුනා තව ප්‍රශ්න 10ක්. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන 61 ඉඳන් 70 දක්වා ප්‍රශ්න 10ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ප්‍රශ්න 10 අතර අපි මිට කලින් කතා නොකරපු සහ අපිට මිට කලින් කතා කරන්න බැරි වෙච්ච ව්‍යාකරණයක් ගැන බෝඩ් එකේ ලියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එහෙමනම් අද දවසට අදාළ වෙන පාඩමට අපි යමු. 61 ඉඳන් 62 දක්වා අපිට කරන්න තියෙන මොනවද කියලා අපි පොඩ්ඩක් කියවලා බලමු. තාමල් ඉල්කෝ මුරමේ තපශිප්ෂෝ. තාමල් ඉල්කෝ මුරමේ තපශිප්ෂෝ. මීළඟට කියවලා ප්‍රශ්නවට උත්තර සපයන්න කියලා තමයි තියෙන්නේ. අඤ්ඤහෂයෝ කෝගෙන්නිමේ චිබුල් යුවල් ඊෂිබ් ඔයිල් ඕහු සේසියේ පම්මොන් හෙසනා කේසිජී අනස්නිදා. සමිල් හූ කතන් සිගනේ තාසි පම්මොන් හල් ඒචොන් එම්නිදා. වරහනක් පම්මන් තේදෝ අන් කේසිමියන්다시 오지 않으니 연락 주시기 바랍니다. 햄버 구체고 전화번호는 02-1223-33444입니다. 햄버 구체고 김수현. මේ ලකුණු දෙකක් හම්බ වෙනවා. ඉතින් මේ ඡේදය කියවලා පස්සේ අපිට උත්තර ලියන්න වෙනවා 61 සහ 62 කියන ප්‍රශ්න දෙකට. ඉතින් ලකුණු හතරක් තමයි මේ ඡේදය අපි නිවැරදිව තේරුම් අරගෙන උත්තර සැපුවාන් පස්සේ අපිට හම්බෙන්නේ. අපි පොඩ්ඩක් නැවත කියවමු හිමින්. අඤ්ඤහසේව ආයුබෝවන් කොගෙන්නිමේ ශිව යුවල් ඊෂිප් ඔයිල් ඕහු සේසියේ පම්මු නැසනා. ඒ කියන්නේ කෝගෙන්නිම කියලා කියන්නේ කස්ටමර් කියන අද නැත්නම් කස්ටමර් කියන්නේ. එහෙම නැත්නම් පාරිභෝගික කියන අදහස එතනදී පාරිභෝගික ඔබගේ චිබල් යුවල් ඉෂිබෝයි. ගෙදරට 6 වෙනි මාසේ 25 වෙනිදා හවස 3ට පැමිණුණත් අන්කේෂිනි කේෂි ජනස්සම්නිදා මේ ගෙදර හිටියේ නැහැ. සාමීල් හු කතන් සිගානේ දවස් 3කට පසු කතන් සිගානේ ඒ වෙලාවෙම කියන්නේ හවස ගිය ගිය මේ කියන්නේ 25 වෙනිදා ගිය වෙලාවටම කතන් සිගානේ තාෂි පම්මුන් hali එජොන් වෙනිදා නැවත යාමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ වරහණක් තියෙනවා. එනම් පම්මුන් තේදෝ ඒ අවස්ථාවේ පැමිණෙන විටත් ඒ වෙලාවේ යනකොටත් අන්කේෂිමියොන් නොසිටියොත් තාසි ඕචි අනනි නැවත එන්නේ නැති හින්දා නැති නිසා අනනි කියන එකේ අවස්සත් කරනහම නී කියන එකෙන් අදහස් වෙනවා මොකද්ද කිව්වොත් එම වරහණ තුල අ ඇවිල්ලා නී කියන්නේ කිසියම් ක්‍රියාපදයක හල් කිරීමක් තියෙනවා නම් අ ඇවිල්ලා ඊට පස්සේ නී එනවා නැත්තම් කිලිම නියන්න එනවා. ඒ කියන්නේ හින්දා නිසා කියන අදහසක් දෙන්න භාවිතා කරන එක්තරා ව්‍යාකරණයක් මේක. ඔජේ ආඥනි යොල්ලා චොසිග පරම්නේ දාකෝ මේ දැනුම් දීමක් කරන්න නැත්තම් කෝල් එකක් දෙන්න දැනුවත් කරන්න කියන අදහස. ඊළඟ හෙම්බ කුච්චේක චොනහා බොනන් හෙම්බ තැපල් කන්තුරේ නම තමයි හෙම්බ කුච්චේකෝ. දැන් කොරියාවේ ගත්තාන් පස්සේ තැපල් කන්තුරු ප්‍රයිවට් තැපල් කන්තුරුත් තියෙනවා. ඊට අමතරව රජයේ තැපල් කන්තුරුත් තියෙනවා. සමහරක් වෙලාවට මේක හෙම්බ කුච්චේකෝ කියලා කියන හින්දා සමහරක් වෙලාවට මේක රජයේ එකක් මේ පෞද්ගලික එකක් වෙන්න පුළුවන්. හෙම්බ කුච්චේකෝ චොනහා බොනන් ටෙලිෆෝන් නම්බරයක නම් 02-1-2-3 ඉරක් 3-3-4-4 ඉන්නිදා කියලා කියනවා. ඊට පස්සේ හෙම්බ කුච්චේක කිම් සූහ්‍යොන් කවුද මේක ලියලා තියෙන්නේ තැවල් කන්තෝරේ ඉන්න කිම් සූහ්‍යොන් කියන පුද්ගලයා. හොත නැත්තිය. හරි. එතකොට දැන් ඔයාලාත් කොරියාවේ ඉන්නවා නම් සමහරක් වෙලාවට ඔයාලගේ ගෙදරත් ඔයාලගේ දොරෙත් මෙන්න මේ වගේ ස්ටිකර් එකක් කලවලා යනවා. ඉතින් ඔයාලා සමහරක් වෙලාවට ඔයාලා යම් කිසි බඩුවක්
එනවුම් කරලා තියෙනවා. ඉතින් වා ගෙදර හිටියේ නැත්තම් මේ ගොල්ලන් මේ වගේ කොල්ලෙක් මේ වගේ ස්ටිකර් එකක් දොරේ අලවලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇත්තටම ඒක තියෙන්නේ. ඉතින් ඔයාට සමහරක් වෙලාවට කියවලා තේරුම් ගන්න බැරි වුණාම අපි ඒ ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම අපරාධයක් වෙනවා. මොකද ඔයා ගෙන්න ගත්ත බඩුවක් එහෙම නැත්නම් යාළුවෙක් කියපු දෙයක් වගේ යම් කිසි දෙයක් වෙන්න පුළුවනි. ඉතින් එහෙම වුණාම සාමාන්‍යයෙන් දවස් 3කට පස්සේ හෝ දවස් 2-3ක් හෝ සාමාන්‍ය 3-4ක් විතර නැවත ගෙදරට පැමිණෙනවා. නැත්තම් ටෙලිෆෝන් නම්බරයක් ලියලා මේගොල්ලන්ගේ මෙතන නම් තියෙන්නේ ලෑන්ඩ් ෆෝන් නම්බරයක්, සමහරක් වෙලාවට හෑන්ඩ් ෆෝන් නම්බරයක් වගේ දාලා කෝල් කරන්න කියලා කියන තමන් ඉන්න වෙලාව කියන්නේ ඒ වෙලාවට ඒවිල ගෙනත් දෙන්න කියලා. ඉතින් ඒ විදිහට ආරක්ෂිතව බඩු මුට්ටු ගෙනත් දෙන. ඉතින් ඒ වගේ දේ තමයි මෙතනදී කියන්නේ. ඉතින් ඔයාට දැන් මේ ඡේදය තේරෙන්නට ඇති, පැහැදිලි කරගන්නට ඇති. අපි බලමු එහෙමනම් මේ වරහනට යන්න ඕනේ මොකද්ද කියලා. කියන්නේ 60 එකට මොනකද්ද යන්න ඕනේ කියන එක. අනි තොරකල් අල්මජන් ගොස පොරිශිප්චෝ. එතකොට මෙතනදී අපි මේ හරි ඉඳන් කිව්වොත් සමීල් හූ දවස් 3කට පසු කතන් සිගනේ තාසේ පම්මන් හල් හේජොන් ඉම්නිදා. දවස් 3කට පසු නැවත එකම ඒ වෙලාවටම පැමිණෙන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ නෙයිල් පම්මන් දේදෝ. ඉතින් නෙයිල් කියලා කියන්නේ හෙට කියන එක. එතකොට මෙයා මෙතන කෙලිම පැහැදිලි කියලා කියනවා දවස් 3කට පස්සේ කියලා. ඒ නිසා මෙතන නෙයිල් කියලා දැම්මොත් එහෙම ගැලපෙන්නේ නැහැ, වැරදි. ඒ නිසා අපිට මේ නෙයිල් කියන එක අයින් කරන්න පුළුවන්, වැරදි උත්තරයක් හැටියට තෝරන්න පුළුවන්. ඊට පස්සේ මේක වැරදි, මේක අයින් කරන්න වෙනවා. ඊළඟට සමීලු කතන් සිගානේ තාසේ බම්මන්හල් යේජොන් නිම්නිදා. දවස් 3කට පස්සේ එකම වෙලාවට පැමිණෙන්නට බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. ඔජේ පම්මුන්තේ දෝ කියලා හයි කියන. ඔජේ කියලා කියන මොකද්ද? ඊයේ කියන අදහස. ඉතින් ඊයේ කියන එකත් මෙතන දාන්න බැහැනේ. ඉතින් පැහැදිලිව අපිට නම් මේ දෙකම එක දෙක කියන එක අයින් කරන්න පුළුවන්. ඊළඟට තාම් කියලා තියෙනවා. තාම් සමීලු කතන් සිගානේ තාසේ පම්මුන්හල් යොජොන් ඉම්නිදා. තාම් පම්මුන්තේ දෝ අන් කේසිමුන් තාසේ ඔජානනි. කිවම් පස්සේ තාම් කියන එක මෙතන යදුවාන් පස්සේ මීළඟ ඊළඟට කියන අදහස තමයි මෙතනදී තියෙන්නේ. තාම් කියන එක අදහස. එහෙනම් මෙතන තාම් කියන එක දැම්ම පස්සේ ඇත්තටම උත්තරේ මෙතනට එනවා. ඒ කියන්නේ දවස් 3කට පස්සෙ නැවත ඒ වෙලාවටම පැමිණෙන බලාපොරොත්තු වෙනවා. මීළඟට පම්මුන් තේදෝ ඊළඟ පැමිණෙන අවස්ථාවේදී අන්කේෂීමියොන් හිටියේ නැත්තම් කියලා කියව ගන්න පුළුවන්. නමුත් චිනන් කියන එකත් මෙතන හතර වෙන එකේ තියෙනවා. අපි හතර චිනන් කියන එකත් ඇතුළත වෙද්දී මොනවා වගේ අදහසක් වේද? දවස් 3කට පස්සේ නැවත පැමිණෙන්නට බලාපොරොත්තු වෙනවා. ගිය වතාවේ පැමිණෙන විටත් හිටියේ නැත්තම් කියලා. එතකොට එහෙම ගත්තාම මේ චිනන් කියලා කියන්නේ ගිය කියන වතාවනේ, ගිය සැරේ කියන අදහස තමයි මේ චිනන් කියලා කියන්නේ. එතකොට චිනන් කියන එක මෙතන යෙදුවොත් එහෙම පැහැදිලිවම මේ ඡේදයේ අදහස වෙනස් වෙනවා, වැරදි වෙනවා. ඉතින් ඔයාලට යොදන්න පුළුවන් නිවැරදි උත්තරේ බාහිරපත් වෙන මොකද්ද? 61 තුන්වෙනි එක. ඒ දෙක තමයි තාම් කියන එක. දැන් තාම් කියන එක තමයි යොදන්න පුළුවන්. එහෙම යෙදුවාන් පස්සේ සාමීලු කතන් සිගානේ තාෂේ පම්මුන් හල් යෙජොන් නිමිනිද තාම් පම්මුන් තේදෝ අන්කේසිමන් තාෂේ ඔජේ අනනි. මීළඟ වතාවෙත් දවස් 3ක නැවත දවස් 3කින් පස්සෙ නැවත පැමිණෙන ඒ එන අවස්ථාවේදී මීළඟ අවස්ථාවේදී පැමිණෙන විට අන්කේසිමියන් හිටියේ නැත්නම් ඕජානනිය නැවත පැමිණෙන්නේ නැහැ කියලා ඔන්න විදිහ තමයි කියන්නේ. ඒතකොට පැහැදිලිවම ඔයාට තාම් කෙනෙක් තෝරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි ඔයාට නිවැරදි උත්තරයක් තෝරනකොට කරන්න වෙන්නේ. ඉතින් මම ඔයාලට ඊට කලිනුත් මතක් කරලා දුන්න මතක ඇති. පළවෙනියෙන්ම ඔයාට අයින් කරන්න පුළුවන් ඒවා වැරදි කියන දේවල් අයින් කළම දාන්න. ඊට පස්සේ ඔයාට ඉතුරු වෙන්නේ උත්තර දෙකක්ද. ඔයා ඒ දෙක තුලින් නිවැරදි උත්තරය හොයා ගන්නකොට ඔයාට ඊට වඩා පහසු වෙනවා. මොකද එතකොට නිවැරදි උත්තරයක් තෝරන්න හතරකින් නිවැරදි උත්තරයක් හොයා තෝරන්න ගියාම අමාරුයි. ඉතින් ඔයාට හොඳම දේ වැරදි එක මුලින්ම අයින් කරලා දාලා ඊට පස්සේ ඉතුරු වෙන්නේ දෙකෙන් හෝ තුනේ නිවැරදි උත්තරය තෝරන එක ඔයාට පහසුවක් වේවි. ඊට පස්සේ 62ට කියලා බලමු. ඊකරේ නේයොංගවා කතන් ගොසල් කොරෂිප්ෂියෝ. ඊකරේ නේයොංගවා මේ ඡේදයේ කරුණුත් එක සමාන වෙන එක තෝරන්න කියලා තමයි මේ කියන්නේ. උච්චේගුක් චිගොනන් තාසේ පම්මන් හාජි අනල් අන කොම්නිදා. පම්මන් අනල් කොම්නිදා. උච්චේගුක් චිගොන් කියලා කියන්නේ තැපැල් කාන්තෝරුවේ යම් කෙසේ වැඩ කරන කෙනෙක්. එහෙම නැත්නම් අපි කියමු පෝස්ට් ඔෆිස් එක කියලා. තාෂි පම්මුන් හජ අනල් කොම්නිදා නැවත තාෂි නැවත පම්මුන් හජ අනල් කොම්නිදා නැවත පැමිණෙන්නේ නැහැලු. නෑ, ඒත් හදයන් නෙවෙයි මොකද කියවේ. සාමීල් හු කතන් සිකානේ තාෂි පම්මුන් හල් යේජොන් ඉම්නිදා කියලා. දවස් 3කට පස්සේ නැවත පැමිණෙන්නට බලාපොරොත්තු වෙනවා කියලා කියවේ. ඒ නිසා එක මෙතනදී අයින් කරන්න පුළුවනි. දෙක මොකද කියන්නේ? උච්චේගෝ චිගොනන් යුවෝ ලීෂිප් චිරීරේ තාෂි පම්මුන් හල් යේජොන් ඉම්නිදා.
මෙයා කියන්නේ දවස් 3කට පස්සේ ඇවිල්ලා ගිය කවද්ද? 25 වෙනිදා 6 වෙනි මාසයේ 25 වෙනිදා නැවතෙනවා කියලා කියන්නේ දවස් 3කට පස්සේ. එහෙනම් 25 ඉඳන් දවස් 3 කියලා කියන්නේ 26 27 28 දවස් 3ක් කියන්නේ එතනදී. එහෙනම් දවස් 3ක් ගත්තොත් එතන 28 වෙනිදා වෙනවා. එහෙනම් මෙතන කියන විදිහට උච්චයික චිගොන දපල් කන්තෝරුවේ සේවකයා 6 වෙනි මාසයේ 27 වෙනිදා නැවත ගෙදරට යන්න බලාපොරොත්තු වෙනවා. පම්මුන්හල් කොම්නිදා ගෙදරට යනවා. එහෙනම් මේ 27 වෙන්න බැහැ නම් ඒකත් වැරදි. 28 වෙන්න ඕනේ. ඒ නිසා දෙකත් අපිට අයින් කරන්න පුළුවන් වැරදි උත්තර හැටියට. 3. ඊළඟට යනවා උච්චේගෝ චිගොනන් ඕජන් ශේෂියේ තාසි පම්මුන්හල් යේචොන් නිම්නිදා. උච්චේගෝ චිගොනන් තපල් කන්තුරේ සේවකයා ඕජොන් හව උදේ ඕජොන් ශේෂියේ ඕජොන් ශේෂිය කියලා කියන්නේ ඕජොන් කියලා කියන්නේ නැහැ. සාමාන්‍ය පාන්දර එකයි නා අපි කියන්නේ මොකක්ද? සෙබියොක් කියලා තමයි අපි පාවිච්චි කරන්නේ. ඒතකොට ඕජන් කියලා කියන්නේ නැහැ. ඉතින් මෙතනත් ඒකත් එක කාරණාවක්. ඊළඟ තමයි අපිට මේ ඡේදයේ කොතනකවත් තිබුණේ නැහැ වෙලාවක් ගැන නම් කියලා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් පැහැදිලිවම මෙන්න මේක අයින් කරලා දාන්න. ඒ නිසා උච්චේගුක් ෂිගොනන් ඕජන් ශේෂි තාෂි පමුන් හලියේජොන් නිම්නිදා කියන එක ඔයාට අයින් කරන්න බලන්න. එහෙනම් පැහැදිලිවම අපිට ඉතුරු වෙනා මොකද්ද? හතරවෙනි එක අන්තිම එක තමයි නිවැරදි උත්තරේ බවට පත් වෙන්නේ. අපි බලමු කියවලා මොකද්ද තියෙන කියලා. උච්චේගේ චිගොනි උච්චේගොක් චිගොනි පම්මුන් හෙසල්තේ ජිබේනන් අමුදෝප් සුස්සන්නිදා. උච්චේගෝ චිගොනි තැපල් කන්තෝරුවේ සේවකයා නැත්තම් තැපල් කන්තෝරුවේ චිගොන් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. මේ මම දැන් පෝස්ට් ඔෆිස් එක කියලා කිව්වාට මෙතනදී අදහස් වෙන්නේ යම්කිසි චිගොන් කියලා කියන්නේ යම්කිසි වෙනක ස්ටාෆ් කෙනා අදහස්. ස්ටාෆ් කෙනා අදහස සමාජිකය කියන අදහස හොඳේ. එතකොට පම්මුන් හෙසල්තේ පැමිණෙන්නේ විට ජිබේන ගෙදර ආමුද ඔප්සොස්සොන්ද කවුරුවත් හිටියේ නැහැ. ඔව්. කවුරුවත් හිටියේ නැහැ. ඒ නිසා තමයි මම මොකද්ද කියන්නේ? ඔව් මෙතනදී කියන පම්මුන් හෙසනා කේෂජි අනස්සන්නිදා. 6 වෙනි මාසේ 25 වෙනිදා යුවෝල් ඊෂිබිල් ඔයිල් ඔහු ශේෂයේ පම්මුන් හෙසනා කේෂජි අනස්සන්නිදා. කවුරුවත් හිටියේ නැහැ කියලා කියන්නේ. ඒ නිසා පැහැදිලි උත්තර වෙන 62 මොකද්ද? හතරවෙනි කුච්චේ චිගොනි පම්මුන් හෙසල් තේචිබේනන් අමුදෝ ඔප්සෝ සුන්නේදා කියන එක තමයි නිවැරදි උත්තරේ බවට පත් වෙන. ඉතින් අන්න ඔයාට පුළුවනි ඔන්න ඔය විදිහට නිවැරදි උත්තරය තෝරා ගන්න. ඔය විදිහට අපි බලමු අපිට නිවැරදි උත්තරේ තෝරා ගන්න අවස්ථාවක් ලැබෙවි. ඉතින් දැන් ඔයා මේ ඡේදය කිව්වත් ඔයාට පැහැදිලිව අපිට අමාරු වගේ වචන මොනවද තියෙන්නේ? පම්මුන් කියන වචනේ අමාරු වෙන්න පුළුවන් ඔයාට සමහරක් වෙලාවට. ඒ වගේම කොගෙන්නිම් කියන වචනේ ඔයාට සමහරක් වෙලාවට අපහසුයි වෙයි. ඊළඟට ඊළඟට මේ අනිත් දේවල් නම් ඇතන ගොඩක් දේවල් අපි දන්න වචන. ඉතින් මෙන්න මේ වගේ තියෙනවා ඡේදයක් ගත්තාන් පස්සේ අපි නොදන්න සහ අපි සාමාන්‍යයෙන් දන්න අපිට නිතර ඇහෙන ඒ වගේ වචන. ඉතින් ඒ වගේ දේවල් නම් අපහසුතාවයක් නැහැ. නමුත් ඔබට ඔබ සමහරක් වෙලාවට ඔයා අලුතෙන් අහන වචනයක් වෙන්න පුළුවන්. අලුතෙන් අහුවෙන වචනයක් වෙන්න පුළුවනි. අන්න එහෙම තැන්වලදී ඔයා පොඩ්ඩක් අපහසුතාවයට පත් වෙනවා මේ උත්තර තෝරන්නේ ගියාම. ඉතින් හොඳට මතක තියාගන්න රීඩින් එකේදී අපිට ලිසනින් එක වගේ නෙවෙයි රීඩින් එක අමාරුයි කියන එක. ඉතින් මම කියවනේ රීඩින් එකේදීත් හොඳම කාරණාව තමයි මුල්ම ප්‍රශ්න ටික මුල්ම ප්‍රශ්න 10 වගේ විනාඩි 5කින් 10කින් ඉක්මනින්ම ඉවර කරගන්න කියලා තමයි මම ඔයාලට කිව්වේ. මොකද ඒ වගේ ලකුණුත් අඩුවක් නැහැ. ඔයාට හොඳ යම් ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ ලකුණු ටික අරගෙන තමයි ඔයා ඊතුරු ප්‍රශ්න වලට යන්න ඕනේ. ඊතුරු ප්‍රශ්න 30ට. ඉතින් මේ ප්‍රශ්න 30 වේගෙන් කරන්න ඕනේ. මොකද ඔයාට ලොකු කාලයක් හම්බ වෙන්නේ නැති හින්දා. ඉතින් අපේ කොරියන් ලයිව් ක්ලාස් එකේ අපි මේ ව්‍යාකරණ හැමදේම කතා කරලා තියෙනවා. ඉතින් මේවා සාමාන්‍යයෙන් කතාබහේදී එකිනෙක අතර කතාබහ කරනකොට පාවිච්චි කරන ව්‍යාකරණ. එතනින් එහා ගිහින් සාමාන්‍යයෙන් ව්‍යාකරණ වලට භාවිතා වෙන දේවල්. ඉතින් මේක ඔයාට හැම වෙලාවෙම උදව්වක් වෙයි. ඉතින් මේ හැම වචනයක්ම වගේ අපේ CD එකේ තියෙනවා. ඉතින් මේ CD එකේ තියෙන වචන ඔයාට එකතු කරගන්න. ඒ කියන්නේ සාමාන්‍ය CD එකේ වචන පැය එකමාරක් වගේ කාලයකින් අවසන් වෙනවා. ඒ වගේම තමයි ඔයාට මාසයක් වගේ අහනකොට සියලුම වචන ටික කටපාඩම් කරගන්න පුළුවන්. ඉතින් ඒ වචන ටික විතරක්ම ඔයා කරගත්තත් ඔයාට කොරියාවේ විතරක් ඔයා කොරියන් කෙනෙක් එක්කද ජීවත් වුණත් ඔයාට මං හිතන්නේ කිසිම අඩුපාඩුවක් නැතුව ඔයාගේ ප්‍රශ්න වලට ඔයාගේ ගැටළු වලට නැත්නම් පහසුවෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ව්‍යාකරණ සහ නාම ප්‍රතික්‍රියාපද ප්‍රමාණවත් දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට CD එකේ තියෙන වචන ගොඩාක් දුරට ප්‍රමාණවත් වෙයි වැදගත් වෙවි ඔයාට ඒ CD එක ලබා ගැනීම තුළින්. හරි අපිට දැන් යන්න තියෙන 63 64 කියන ප්‍රශ්න වලට 63 සහ 64 ප්‍රශ්න වල මොනවද තියෙන්නේ? ඔයාට තියෙන බොක්ස් එකක් මේක අනුව පන්දන්සාරම් ලබා ගන්න පුද්ගලයා චෙමොක් කියලා කියන්නේ මාතෘකාව කියන අදහස.
김강회 고객님께 라디나 이토스에 보낸 사람 야원에게나 이팅 이메일 바게한테 보낸 사람 라브네케나 이메일에 각 보낸 사람 이토스 야원에게나 올라메 게텐 이메일에 각 기대 메이크 밸런 패스 패드림 이메일에 각 기내가 빼나 이메일에 각 안목 문화도 메이크 디나 떨어뜨려 안녕하세요 김강회님 아이보안 김강 걔는 김강 걔라 걔 이토스에 5월 12일에 신촌한 호텔이 예약되었습니다. 파스촌이 마세 돌아왔습니다. 신촌한 어플라이 카르부 호텔 호텔에 예약되었습니다. 부킹 클라 켈라 켄 이때 예약 내용 켈라 켄네 예약 켄네 또 버터 부킹 커피 부킹 커피 에 만났다. 아이도 커피고 카르누 네탄 토르투르 켄네 가 타마 메트네 디켄. 이때 메트네 디 나마카드 예약 한판 예약 한판 어야 부킹 카르포 카마레 한국 호텔 한실 한국 호텔 코리안 호텔 레가 한실 한실 이렇게 안네 카르다라 바드 그 나티 이렇게 안네 하리마메 니삽드 이렇게 안 하다서 한실 이렇게 안네 온돌 이렇게 안네 막 안네 이렇게 안네 온돌 이렇게 안 하다서 이렇게 안네 온돌 이렇게 안네 기변에 코리아에 타마 메 트레디셔널 크라미약 메가 사프라다이 크라미약 이렇게 안네 라스네트 카메라 하드는 거다 පොළවරත් කරන එක විදිහක් තමයි ඔන්දොල් කියලා කියන්නේ එක පැරණි එක ගෙවල් වල මේ ක්‍රමය තියෙනවා. ඉතින් ඒක තමයි මෙතනදී මම අදහස් කළා කියලා කියන්නේ හන්සල් කියන එක මේ හන්සල් කොරියන් මේ කාමරය මොන කාමර විදිහ කාමරයක්ද? ඒ තාමත් නිස්සබ්ද ශබ්ද පද්ද අඩු තැනක් කියන එක තමයි මෙතනදී කියන්නේ. ඊළඟට යයක් නල්ජා යහ නල්ජා කියලා කියන්නේ බුකින් එක දාපු දවස චිරෝ සමිල් 7 වෙනි මාසයේ 3 වෙනිදා තොයෝයිල් තොයෝයිල් කියලා කියන්නේ මේ තෝ කියලා තියෙන තෝ කියලා කියන්නේ සෙනසුරාදා කියන කතාව වර හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ තැන්වල මේ විදිහට තමයි ඔයාලට එන්නේ පොඩි වටෙන්නේ කෙටියෙන් තමයි එන්නේ සම්පූර්ණයෙන් තොයෝයිල් නැත්තම් ඕල්ඩ් ඔයිල් නැත්තම් සුයෝයිල් එහෙම එනවා අඩුයි මේ වගේ කෙටියෙන් තමයි පෙන්වන්නේ ඊට පස්සේ තොයෝයිල් ඕහු තුෂි පුතෝ චිරෝල් සයිල් චිරෝල් 7 වෙනි මාසේ සයිල් සයිල් කියලා කියන්නේ 7 වෙනිදා සයිල් නත් නත් කියලා කියන්නේ දහවල් යොල් දුසි කාජි දහවල් 12 වෙනක. එතකොට කවදා ඉඳන්ද ඒයක් නල්ජා ඒයක් කරපු දවස නැත්නම් බුකින් කරපු දවස 7 වෙනි මාසේ 3 වෙනිදා සෙනසුරාදා හවස 2:00 සිට 7 වෙනි මාසේ 4 වෙනිදා දහවල් 12 වෙනක කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඊළඟ හංගු යොහෙන්සා හංගු හංගු යොහෙන්සා ඊජු උන්තරිම් ඊජු උන්තරිම් කියලා කියන හංගු යොහෙන්සා යොහෙන්සා එක එහෙම නැත්නම් ඒජෙන්සියේ නම තමයි මෙතන මේ කියන හංගු යොහෙන්සා ඒජෙන්සියේ නම මේ හංගු යොහෙන්සා කියන අදහස් වෙන්නේ ඊළඟට ඊජු උන් කියන්නේ නම තමයි මේ ඒබියක් කෙනාගේ නම ඊජු කියන්නේ කියලා ත්‍රිම් කියලා කියන්නේ එවනවා කියන අදහස් තමයි මෙතනදී මේ කියන්නේ ත්‍රිදා කියන වචනෙන් හැදිච්ච වචනයක් ඇටියට ත්‍රිම් කියන එක අපිට හඳුනා දෙන්න පුළුවන්කමක් තියෙනවා ඔන්න ඔය විදිහේ ඊමේල් එකක්. ඉතින් මෙන්න මේ ඊමේල් එකේ අර ඉස්සරලා කළා වගේම අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. මේක එක්කම මොකක්ද 63 64 කියන ප්‍රශ්න වලට උත්තර සපයන්නේ කියලා මෙන්න මේ කියන ප්‍රශ්නයට අනුව මුරුමේ මේ තාම ඊකෝ ඊළඟට කියවලා මුරුමේ තප්පාසිපිස ප්‍රශ්න වලට උත්තර සපයන්නේ කියලා. ඉතින් මේ ඊමේල් එකක් තියෙනවා. ඊමේල් එක කියුවා. ඊමේල් එක අදහස දැන් අපි දන්නවා. අපි යන්න ඕනේ දැන් 63 සහ 64 වලට මොකද්ද? අපිට ලකුණු පහක් මේකට හම්බෙනවා. එක ලකුණු දෙකක් ඊළඟ ලකුණු තුනක්. ඉතින් අපි මේ ලකුණු පහම ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඇත්තටම අමාරු නැහැ. මම මොකද ඔයාලට කියලා බලන්නේ කියලා දීලා තියෙන ඊට කලිනුත් මුලින්ම අපි කරන්න ඕනේ නිවැරදි නොවන එහෙම නැත්නම් වැරදි එක අදාළ නොවන එක ගැලපෙන්නේ නැති එක අයින් කරලා ඉතුරු වෙන ටික ඒ කියන්නේ අපිට හිතන විදිහට නිවැරදි හරි වගේ සමානයි වගේ කියලා හිතන දෙයක් තියෙනවනේ. ඒ එක දෙක ඉතුරු කරගන්න එක තමයි වඩාත්ම සුදුසු. ඊට පස්සේ මේ වැඩි දේවල් අයින් කරලා දැන් මම අපිට අර වගේ ඉතුරු කරගන්න ටිකෙන් එකෙන් පුළුවන් නිවැරදි උත්තරේ තෝරා ගන්න. අපි බලමු 63 මොකද්ද තියෙන්නේ කියලා. හොටෙල් යෑගේ තේහ කම්සහේසෝ. හොටෙල් යෑගේ තේහ කම්සහේසෝ හොටෙල් එක මේ බුකින් කරාට ස්තුති කිරීම සඳහා. තේහ කම්සහේසෝ. එහෙම කතාවක් කිව්වෙම නැහැ. ස්තුති කියලාවත් අඩුම කිව්වේ නැහැ. මෙතනදී නේද? එයා අදාළතරතුරු ටික තමයි. ඒ කියන්නේ හොටෙල් එක බුක් කළා. ඒ වගේම දින කවදා එන කවදා වෙනකන් දක්වද කරේ. ඒ වගේම බුකින් දාපු බුකින් කරපු කාමරය පිළිබඳ තොරතුරු තමයි තිබුණේ. ඒ නිසා පළවෙනි එක වැරදි කියලා අපිට තේරෙනවා. දෙක තියෙනවා. හොටෙල් යේයක් නේයොන්ගල් අල්ලෝචකි විහෙසෝ. හොටෙල් යේයක් නේයොන්ගල් හොටෙල් යේයක් බුකින් කරපු හොටෙල් එකේ නේයොන්ගල් අද තොරතුරු අල්ලෝචකි විහෙසෝ දැනුම් දීම පිණිස දැනුම් දීම සඳහා
만약에 가기 위해서, 먹기 위해서, 입기 위해서, 냈담 이야기하기 위해서, 와게 매 외야카르냐 매 기 위해서 걔네 히네 웬웬 캐나다에서 남아 매 위해서 걔네가 바비다 웬 이딩 호텔 예약 내용을 알려주기 위해서 호텔 매 부킹 커프 호텔 레게 도로도로 데눈디메 비니스 ඉතින් ඒ කාරණාවට ඔව් කියලා හිතනවා මොකද මෙයා ඔක්කොම කිව්වේ මොනවද? පස්වෙනි මාසේ 12 වෙනිදා ඔබ මේ යේයක් කරපු නැත්තම් සින්චොන් කරපු හොටෙල් එක මේ යේයක් නැත්තම් මේ ආයුධුන් කරපු හොටෙල් එක ඔබට බුකින් කරලා දුන්නා කියලා කියනවා. ඊට පස්සේ හොටෙල් එක පිළිබඳ මේ හොටෙල් එකේ මේ කාමරය පිළිබඳ තොරතුරු සහ දින කවදා එන කවදා යනකම් කොයි වෙලාවෙ ඉඳන් කොයි මොහොත දක්වා පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක කරුණු නැතිවුනේ. ඒ නිසා පැහැදිලිව අපිට තේරෙනවා හොටෙල් යෑ යන නියෝංග අල්යෝජක විහිස හොටෙල් එකේ තොරතුරු මේ දැනුම් දීම පිණිස කළ ඊමේල් එකක් ඒ ඊමේල් එකක් කියලා. අපි නමුත් 3-4 කියලා බලන්න ඕනේ. හොටෙල් යෑගේ අන්දෙන් ගොසන් සහභාගි විහෙස හොටෙල් යෑගේ අන්දෙන් ගොසල් සහභාගි විහෙස හොටෙල් යෑගේ ඒ කියන්නේ මේ බුකින් දාපු එක බුකින් එක අන්දෙන් ගොසල් මේ අපි බුකින් කරලා තියෙන ඒක මේ බුකින් කරලා තියුණාට කාමරේ දෙන්න බෑ කියලා සමාව ගැනීම අරමුණෙන් එවපු ඊමේල් එකක්. එහෙම කොතනකවත් කිව්වේ නෑනේ. දැන් අපි අපේ ඡේදයට අනුව ඊමේල් එක කියවලා බලපු මේ තොරතුරුත් එක පැහැදිලිවම තේරෙනවා. එහෙම කාරණාවක් නෙවෙයි කියලා. එහෙනම් ඒක 3 වෙනි එකත් අපිට අයින් කරන්න පුළුවන්. හතර මොකද කියන්නේ? හොටෙල් ඒ යගේ චීසෝ දෙන් ගොසල් අල්ියෝ චුගි විහෙස. හොටෙල් ඒ යගේ චීසෝ දෙන් ගොසල් අල්ියෝ චුගි විහෙස. හොටෙල් එකේ බුකින් එක කැන්සල් වුණාය කියලා දැනුම් දීම පිණිස. ඉතින් ඔන්න පැහැදිලිවම තේරෙන්නේ 1 3 4 කියන ඒවා ඔක්කොම වැරදි කියලා අපේ ඡේදයත් 1. ඉතින් අන්න ඒ නිසා අපිට නිවැරදි උත්තරය තෝරන්න පුළුවන් 2 63 2 ඒ තමයි හොටෙල් යේයක් නියොන් අල්ලියෝ චුගි විහෙස හොටෙල් එකේ කරුණු තොරතුරු දැනුම් දීම පිණිස තමයි ඊමේල් එක ලියලා තියෙන්නේ කියලා. අපි යන 64ට ගිහිල්ලා බලමු මොකක්ද අපිට තියෙන්නේ කියලා. ඊ කරේ නියොන් ගා කතන් ගොසල් කුරෂිප්ෂියෝ මේ ඡේදයේ මේ අඩංගු දෙ සම අඩංගුන කරුණු සමාන වෙන එක තෝරන්න. ඒ කියන්නේ අනිත්‍යව අසමානයි කියන එක. අසමානේ වටික අපි තෝරගන්න ඕනේ. කිම්ගම් හේෂි චුමාරේ හොතරේ මොබුල් කොම් නිදා. කිම්ගම් හේ කියලා කියන්නේ කවුද? කිම්ගම් හේ කියලා කියන්නේ හොටෙල් එකට යන නැත්නම් සින්චොන් කරපු නැත්නම් හොටෙල් එක යේයක් කරපු කෙනා තමයි කිම්ගම් හේ කියලා කියන්නේ. එතකොට කිම්ගම් හේ ෂින්න චුමාරේ හොටරේ මොමුල් කොම් නිදා. ඔව් එයා තොයෝ ඉල් පුත්තෝ ඉරියෝ ඉල් කජි කියලා නේ තියෙන්නේ නේද? ඔය කවදද? 7 වෙනි මාසේ 3 වෙනිදා ඉඳන් 7 වෙනි මාසේ 4 වෙනි දක්වා. ඒ කියන්නේ සෙනසුරාදා ඉඳන් ඉරිදා දක්වා කියන කාරණාව තේරෙන හරි. ඒ නිසා බැලුවාම අපිට පැහැදිලි වෙනවා චුමාරේ හොතලේ මොමුල් කොම් නිදා. ඉතින් ඊමේල් එකේ තිබුණේ කාමරයේ ස්වරූපය, කාමරයේ තත්ත්වය, කවදා ඉඳන් කොයි වෙලාවකවත් කොයි වෙලාවල් කරුණු කාරණා තිබුණේ. ඉතින් පැහැදිලිවම පළවෙනි එක හරි කියලා තේරෙනවා. නමුත් අපිට මේ 2 3 4 තවත් හරි ඒවා තියෙන්න පුළුවන්. මොකද සමහරක් වෙලාවට ඔයා මෙන්න මෙහෙම තැන්වල නවතිනවා. ආ මේක තමයි හරි මේක කියලා අනිත් 2 3 කියවන්නේ නැති වෙනවා තියෙනවා. එහෙම කරන්න එපා. එහෙම මොනවද උඹට ලොකු වැරද්දක් වෙන්න පුළුවනි. ලකුණු නැති වෙන්න පුළුවනි. ඒ නිසා හොඳම ක්‍රමය තමයි අනිත් දෙක තුනත් කියවලා බලන්න වැරදි දේව අයින් කළම දාන්න. කිම් ගං හේ ශිවා ඊජුන් සින චොන්හ චිනන් චින්ගුයි මනිදා. කිම් ගං හේ ශිවා ඊජුන් සින ඊජුන් සින චිනන් චින්ගුයි මනිදා. කිම් ගං හේ කියන එක නයි. කිම් ගං හේ කියලා කියන්නේ හොටල් එක යයක් කරපේ නැත්නම් බුකින් කරපු කෙනා. ඊළඟට ඊජු කියලා කියන්නේ හොටල් එකේ ඉන්න වැඩ කරන පුද්ගලෙක්. ඉතින් මේ දෙන්නා කිට්ටු යාළුවලු. ඉතින් එහෙම එකක් කොතනකවත් තිබුණේ නැහැ. එහෙනම් ඔයාට කොහොමද මෙච්චර කාලෙක කොහොමද හිටියේ? හොඳින් හිටියද? සනීපයිද? ඒ වහන්න තිබුණා. ඒ මොකක්වත් මේ කියලා තිබුණේ නැහැ. මේක ඔෆිෂියල් ඊමේල් එකක් හැටියට තමයි ලියලා තිබුණේ. ඒ නිසා පැහැදිලිවම අපිට දෙක අයින් කරන්න බලන යාළුවෝ නෙවෙයි මේගොල්ලන් කියන එක. ඊළඟට කිම් ගං හේෂිනන් ඕවර් ශිබිරේ හොතරේ කල් කොම් නිදා. ඕවර් ශිබිරේ නෙවෙයි ඕවර් පස්වෙනි මාසේ 12 වෙනිදා තමයි මෙයා කිම්ගම් හේ කියන පුද්ගලයා හොටෙල් එක සින්චොන් කරන්නේ ඇප්ලයි කරන්නේ. ඉතින් ඒ ඇප්ලයි කරන දවස මිසක එහෙම නැත්නම් හොටෙල් එකට යන දවස නෙවෙයි. හොටෙල් එකට යන දවස ආවේ මොකද්ද? 7 වෙනි මාසේ 3 වෙනිදා ඉඳන් 7 වෙනි මාසේ 4 වෙනිදා දක්වා අතර කාලේ පාවිච්චි කරන්න පුළුවන්. 7 වෙනි මාසේ 3 වෙනිදා වෙනකොට හොටෙල් එකට යන්න පුළුවන් කියලා තිබුණේ. ඒ නිසා අපිට 3 වෙනි එකත් අයින් කරන්න පුළුවන්කම තියෙනවා. 4 මොකද්ද කියන්නේ? කිම් ගං හේෂින චිරෝ සාමිරේ යේයාග සින්චොන් හෙසම් නිදා. කිම් ගං හේෂින චිරෝ සාමිරේ
김강 කියලා කිව්වේ කවුද? කිම්ගං කියලා කිව්වේ හොටල් එක බුකින් කරපු කෙනා. එතකොට එයා 7 වෙනි මාසේ 3 වෙනිදාට මේ හොටල් එක බුක් කළාලු කියලා කියනවා. ඉතින් යේයාක සින්චොන් හේසම නේද යේයාක් කරන්න නැත්තම් මේ බුකින් කිරීම සඳහා ඇප්ලයි කරා කියලා කියනවා. ඉතින් නැහැනේ මෙයා එක දවසක් නෙමෙයි දවස් දෙකක් ඉල්ලීමක් කරපු හින්දා තමයි චිරෝ සමිල් පුතෝ චිරෝ සායිල් කජි කියලා මැසේජ් එකක් එන්නේ. එහෙම නැත්නම් ඊමේල් එකක් එන්නේ. ඒ නිසා අපිට පැහැදිලිවම තේරෙනවා 2 3 4 කියන්නේ අපේ මේ ඊමේල් එකට අදාළ කරුණුත් එක්ක අඩංගු කරුණුත් එක්ක ගත්තහම වැරදි කරුණු, වැරදි තොරතුරු, වැරදි වාක්‍ය. ඒ නිසා නිවැරදි උත්තරය වෙන්නේ කිම්ගං හේෂෙන චුමාරේ හොතරේ මොමුල් කොම්නේ දා කිම්ගං කියන පුද්ගලයා සතියාන්තයේ හොටෙල් එකේ නවතිනවා. මොමුල් දා කියලා කියනවා මොමුල් මොමුල්දා කියලා හිත වචනේ පාවිච්චි වෙනවා. මොමුරදා කියලා කියන මොමුල්දා කියලා කියන නවතිනවා කියන අදහස දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට නිවැරදි උත්තරේ තෝරා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට නොදන්න වචන අහුවෙනවා ඇත්තටම. ඉතින් මෙන්න මේ වචන අපේ CD එකේ කතා කරපු වචන හින්දා ඔයාට මං හිතන්නේ දැන් නම් මේ වෙනකොට නම් මේ වචන එච්චරම අමාරු වෙන එකකුත් නැහැ. අපි යමු ඊළඟ වාක්‍යයට. නැත්නම් 65 66 අපිට කරන්න තියෙන මොකද්ද කියලා කියවලා බලමු. තාමල් ඉල්කෝ මුරුමේ තප්පෂිප්චෝ. ඊළඟට කියවලා ප්‍රශ්නවලට උත්තර සපයන්. හංගු ගේනන් තක්පරන් සෙන්ගිරි තුබොන් ඉස්සම් නිදා. හංගු ගේනන් තක්පරි තක්පරහන් සෙන්ගිරි තුබොන් ඉස්සම් නිදා. පොන්ජෝ ආකීගා තේවනන් ජී 1년이 되었을 때 하는 것 첫 번째 생일은 돌이라고 합니다. 돌에는 가족 친족, 가까운 친구들을 이랑을 와라하낙 아기의 첫 번째 생일을 축하하는 파티를 합니다. 또 다른 특별한 생일은 60세 생일입니다. 내딴 생일입니다. 이 생일은 환갑이라고 합니다. 환갑에는 가족, 친족, 부모님의 친구들이 오셔서 부모님의 생선을 축하합니다. 이렇게 하리 이따가 메이크 앞이 벌딱 තේරුම් ගන්නට ඕනේ මෙන්න මේ ඡේදය ගත්තන් පස්සේ මෙන්න මේ කාරණා. හංගුගේනන් තක්පරහන් සෙන්ගිරි තුපොන් ඉසුනිදා. කොරියාවේ විශේෂ උපන්දින ගත්තන් පස්සේ මේ අවස්ථාවන් දෙකක් තියෙනවා කියලා කියනවා. මොන්ජෝ පළවෙනි එකන ආගිගා තේවනන්ජි දරුවේ කිපිදීලා. තේවෝනන්ජි මොගුන්ජි කන්ජි චිල්මුන්හන්ජි නැත්තම් කුයොන්හන්ජි වගේ ඔයාට ඇහිලා ඇති සමහරක් වෙලාවට. ඉතින් මෙන්න මේ ව්‍යාකරණය ගැන පොඩ්ඩක් අපි කතා කරන්නට ඕනේ. මේ ව්‍යාකරණය ගැන අපි කතා කරමු මේ ඡේදයෙන් අවසන් වුණාන් පස්සේ. මම මේක පොඩ්ඩක් මේ 65 66 ගැන කතා කරලා අවසන් වෙලා ඔයාලට මේ ගැන කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එහෙමනම් දැන් පොඩ්ඩක් බලමු මේ ඡේදයේ මොකද්ද මේ කිව්වේ කියලා. පොඩ්ඩක් අමාරු වචන ගොඩක් තිබුණා. ඉතින් අමාරු වචනත් එක්ක පොඩ්ඩක් පැහැදිලි කරලා දීලා ඊට පස්සේ මේ ප්‍රශ්නට උත්තරෙත් අපි හොයාගෙන ඉවරලා මේ ව්‍යාකරණය ගැන පොඩ්ඩක් කතා කරමු. මම මේ ව්‍යාකරණ ගැන පොඩ්ඩක් පැලට කියලා දෙන්නම්. හරි, අපි එහෙමනම් පොඩ්ඩක් බලමු මේ ඡේදයේ කියලා මොකද්ද මේ ඡේදයේ අදහස එන්නේ කියලා. මොකද්ද අදහස, මොකද්ද තේරුම කියලා පොඩ්ඩක් බලමු. ඔව්, හන්කුගේනන් 특별한 생일이 두 번 있습니다. 코리아에 특별한 විශේෂ උපන්දිනය ගත්තාම පස්සේ විශේෂ අවස්ථා දෙකක් තියෙනවා කියලා කියනවා. මොන්ජෝ ආගිග තේවනන්ජි 1년 되었을 때 하는 첫 번째 생일은 돌이라고 합니다. 이게 කියන්නේ මොන්ජෝ පළවෙනි එක ආගිග තේවනන්ජි 다르와키 페딜라 1년 되었을 때 아우르다 가투난 파세 하는 첫 번째 물림마 카라는 생일은 오판디나 파티에트 케나 토리라고 합니다. 돌 켈라 케노루 마타케 티아 가나 이트 파세 토레는 가족 친척 가까운 친구들을 이래서 와라하낙 아기의 첫 번째 생일을 축하하는 파티를 합니다. තොරේනන් තොර කියන්නේ එතකොට මොකද්ද? දරුවෙකුගේ පළවෙනි අවුරුද්ද ඉපදිලා මුල්ම අවුරුද්දට තොල් කියලා කියන තොරේනන් කජෝ පවුලේ අය චින්චොක් නෑදෑයෝ කකාවුන් චින්ගුදර් සමීප යහළුවන් ඊට පස්සේ වරහන ආගියේ චොත්පොන්චේ දරුවාගේ චොත්පොන්චේ පළමු සෙන්ිරල් උපන්දිනේ චොක්කහාන පාතිරල් චොක්කාදා කියලා කියන්නේ සුබ පතන
파티에다 3만들어. 또 다른 특별한 생일은 또 애와게임은 다른 특별한 애와게임은 왜나 비세시드 우반드리네 맞네 60세 생일입니다. 아우르도 해탁 가투난 파스 이렇게. 이 생일은 환갑이라고 합니다. 이 생일은 매 우반드리게나 환갑게라 환갑게라 게안네 아우르도 해탁 가투베나 코타 물림을 가르는 우판디니. 이때 에이 아우르닥 가토엘라 다르베코토 드라베키 우판디니 위세스 කරන්නේ. 이 වගේම 아우르드 60ක් ගත උනන් පස්සේ ඇයි විශේෂ කරන්න කිව්වොත් එහෙම කොරියාව ගත්තාම මුල් කාලය ගත්තාම දියුණු රටක් නෙවෙයිනේ. එතකොට දරුවෙක් ඉපදුනහම මරණයට පත් වෙන්න තිබිච්ච ප්‍රවණතාවය බොහෝ සෙම වැඩි වුණා. ඉතින් දරුවෙක් අවුරුද්දක් ජීවත් වුණා කියලා කියන්නේ එයා ජීවත් වෙනවා කියන අදහස. අවුරුද්දක් ජීවත් වෙනවා කියන්නේ ලෙඩක් දුකක් කරදරයක් නැති දරුවා ජීවත් වෙනවා කියන අදහස. ඒ නිසා තමයි දරුවෙක් අවුරුද්දක් ජීවත් වෙනවා විශේෂ කරලා දරුවාගේ උපන්දිනය මූලික කරගෙන උපන්දිනයක් විශේෂ කරලා සලකලා ඒ උපන්දිනය උපන්දින පාටිය ගන්න. දැනටත් ඒක කරනවා. නමුත් ඉතින් කොරියාවේ දැන් තාත්තේ නම් එහෙම නෙවෙයි. වැඩි කාලයක් දරුවෙකුට ජීවත් වෙන්න පුළුවන්. ඉපදුනත් බොහොම ශරීර සෞඛ්‍ය සම්පන්න ඉපදෙන්නත් කාලය ගත කරන්න පුළුවන්. ඒ වගේම 60 කියලා කියන්නේ කොරියාවේ ආයු කාලය ගතන් පස්සේ අවුරුදු 50 60 වෙනකොට මිනිස්සු මැරෙන තත්ත්වයක් තිබිලා තියෙනවා. ඉතින් දැන් නම් අවුරුදු 60 වෙනකොට මරණයට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒ තරමට කන බොන දේ හොඳයි, ඉන්න පරිසරය හොඳයි, බෙහෙත් එහෙත් තියෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සු ඉක්මනින් මැරෙන තත්ත්වය අඩුයි. ඉතින් ඒ නිසා දැන් වෙනකොට අවුරුදු 60 එහෙම නැත්නම් හංගප් කියන එකත් තව ටිකක් කල් දාලා අවුරුදු 70 75 80 වගේ වෙනකොට කරානම් හොඳයි කියලා මිනිස්සු අතර කතා බහකුත් තියෙනවා. ඔන්න ඉතින් ඒ කාරණාත්වයල් මම හිතන්නේ දැනගන්නේ හොඳයි කියලා නිසා තමයි මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරේ. ඊට පස්සේ හංගාබේන කාජොක් චින්ජොක් හංගාබේන හංගාපේ හංගාපල්ට කාජොක් පවුලයා එවාගේම චින්චොක් නෑදෑයෝ එවාගේම පුමෝනිමේ චිංගුදරී දෙමාපියන්ගේ යහළු මිත්‍රයන් ඕෂෝසෝ පැමිණ පුමෝනිමේ සෙමිරල් පුමෝනිමේ සෙන්සිනන් පුමෝනිමේ සෙංගිල් කියලා කියන්නේ දෙමාපියන්ට නම් ගෞරවාන්විත පදයක් හැටියට පාවිච්චි කරන්නේ සෙන්සින් කියලා සෙංගිල් නෙවෙයි සෙන්සිනන් චුක්කාම්නේදා. එතකොට හංගප් වලට එන්නේ කවුද? පවුලේ අය, නෑදෑයෝ, ඒ වගේම දෙමාපියන්ගේ යහළු මිත්‍රයන් පැමිණිලා එයාට සුබ පතනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔය කාරණාව ඔළුවේ තියාගෙන, අදහස ඔළුවේ තියාගෙන අපි යන්න ඕනේ ප්‍රශ්න වලට 65 සහ 66 වලට. ඉතින් ඔයාට මේකෙදි හංගප් කියන වචනේ වගේම තොල් කියන වචනේ අලුත් වචන වෙන්න ඕනේ. ඉතින් අපි මේ කක්කා උන් කක්කප්තා කියන වචනේ තමයි මූලික ක්‍රියාපදය. ඒ කක්කා උන් උනේ කොහොමද කියලත් අපි අපේ කොරියන් ලැන්ග්වේජ් එකේදී එහෙම නැත්නම් කොරියන් ලයිව් ක්ලාස් එකේදී ව්‍යාකරණ පිළිබඳ කතා කරන පැහැදිලි කරලා දීපු දේවල්. ඉතින් මේ වගේ තියෙන බොහෝ දේවල් හැම සියලුම කරුණු කාරණා අපි කතා කරපු. ඉතින් මම කියවන තෙවනංජී කියන එක මෙන්න මේ ව්‍යාකරණය අපි මේ පාඩමෙන් මේ සංගුණාපද ඒ කියන්නේ 65 66 ප්‍රශ්න ටික උත්තර ලියලා අපි මේ ව්‍යාකරණය ගැන පොඩක් කතා කරමු. හරි, අපි යනවා පොඩ ප්‍රශ්න වලට. මොකද තියෙන්නේ? වරහනේ නම් තොරකල් අල්මජන් මාරන් කුරෂිප්ෂෝ මේ කියන්නේ වරහන නැත්නම් පින්කනේ. පින්කන් එකට ඇතුළත් වෙන්න ඕනේ සුදුසු දේ මොකද්ද කියලා තමයි මෙතනදී කියන්නේ. මෙතනට චින්ගු මෙතනදී මෙහෙම කියනවා, තොරේන කාජොක් චින්චෝ කක්කාවු චින්ගුදරල් තොවාසෝ කියලා කියන උදව් කරනවා. කරච්චෝසෝ උගන්නලා, චජාකාසෝ සොයාගෙන ගිහිල්ලා, චොදේහෙසෝ කියලා කියන චොදේ හදා කියලා කියන මොකද? චොදේහෙසෝ කියලා කියන මොකද? ඉන්වයිට් කරනවා නැත්නම් ආරාධනා කරනවා කියන අදහස. ඉතින් වාට පැහැදිලිව තේරෙනවානේ මෙන්න මේ කාරණාවත් එක්ක මේ ඡේදයේ තියෙන කරුණු කාරණාත් එක්ක තොවාසෝ උදව් කරන්නලා උදව් කරලා ආගිය චොත්බොන්චේ කියලා එන්න විදිහක් නැහැ නේද? එහෙම වෙන්නේත් නැහැ. ඒ කියන්නේ ව්‍යාකරණානුකූලව ගත්තත් එහෙම මේක අපිට මෙතනට යොදන්න බෑ. ඇයි? යොදන්න බැරි. එතකොට වාක්‍ය ගැලපෙන්නේ නැති වෙනවා. ඒ වගේම මේක නිවැරදි වෙන්නේත් නැති. ඒ වගේම කරච්චෝසෝ කියන එකත්, චජාගාසෝ කියන එකත් වැරදි කියලා අපිට පැහැදිලිව තේරෙනවා. චොදේ හේසෝ. චොදේ හදා ආරාධනා කොට ආගියේ චොත්වංචේ සෙන්ගිර චුක්කහන පාතිර හම්නිදා කියන එක තමයි ගැලපෙන්නේ. මොකද්ද? තොරේනන් තොරේ කජොක් පවුලය ඊළඟට චින්චොක් නෑදෑයෝ කක්කවුන් චිංගුදර සමීප යහළුවන්ට චොදේ හේසෝ ආරාධනා කර ආගියේ චොත්පොන්චේ දරුවාගේ පළවෙනි උපන්දිනය චුක්කහන පාතිර හම්නිදා කියලා තමයි සකස් වෙන්නේ. හරි, අපි යනවා එහෙමනම් 66 වෙනි එකට. 66 වෙනි එකට ගිහිල්ලා බලමු මොකද්ද අපිට තියෙන්නේ කියලා.
계란. 헤타헤. 이 글의 내용과 같은 것을 고르십시오. 그러니까 제대 사만에 제대 뒤에는 가르노테크 사만에 내가 돌아내게 할게 아니 때 와서 많아 기니까 팅 와일 단원이 앞에 코리안 라이브 클래스에게 메 व्याकरण कथा करने कोटे हमारे तो मैं पास पेपर साक्षात्कार करने कोटे नितर के कारण आत्मा असमान में ने कि हमारे तो वैरदी के लिए देने का मूल्य माइन कराने के ने कि हम कला हम वो यार लेसी निवेदित को तोड़ गन मुकादमे देने के आने ओ ओ मैंने कहा ना इकरे नियम का खातन को से समान को तोड़न मुकादमे कहना थल्गवा हंगाबन तकपुरान सेंगिरिम्निदा थल्गवा හංගාබන් තොක්පරන් සිංහලින් දාත තොල් කියන්නේ මොකද්ද දරුවෙක් ඉපදුනාම ඉපදිලා මුල් අවුරුද්දක් ගත වෙනකොට කරන මුල්ම උපන්දිනේට තොල් කියලා කියනවා. හංගාබ් කියන්නේ අවුරුදු 60ක් ගත වුණාන් පස්සේ හංගාබ් කියලා කියනවා. එතකොට තොක්පරන් විශේෂ සිංහලින් දා විශේෂිත උපන්දින. ඒ කියන්නේ අවුරුදු 2 5 10 50 25 30 ඒවා උපන්දින විශේෂ වෙන්නේ නැහැ. කොරියාවේ විශේෂිත උපන්දින වෙන්නේ මොකද්ද? අවුරුද්ද ඒ වගේම අවුරුදු 60 කියන එක තමයි. ඊට පස්සේ ඔව් මේක අපේ ඡේදයේ හැටියට නම් සමානයි කියලා අපිට තේරෙනවා. නමුත් අපි දෙකත් කියලා බලමු. ආගියේ තුබුංචේ සිංහිරන් තොරි රාගු හම්නිද. ආගියේ තුබුංචේ දරුවාගේ පළවෙනි දෙවෙනි අවුරුද්දලු තොරි කියලා කියන්නේ. තොල් කියලා කියන්නේ නැහෙනි පළවෙනි අවුරුද්ද තමයි තොරි තොල් කියලා අපේ ඡේදයේදී අපි පැහැදිලි කළේ. ඊට පස්සේ දෙකේ යනු අයින් කරන්න පුළුවන් වැරදි කියලා තුන්වෙනි එක මොකද කියනවා? ආගියේ තොරේන කාජෝග්මන් මොයෝසෝ ඡාන්චිරල් හම්නිද. ආගියේ තොරේන දරුවාගේ මේ පළවෙනි අවුරුද්දේ පළවෙනි උපන්දිනයේදී පවුලේ අය පමණක් විතරක් එනවා කියලා කිව්වා. නැහැනේ නෑදෑය වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කක්කවුන් චිංගුදල් කියලා කිව්වා. සමීප යහළු මිත්‍රයන් එනවා කියලා කිව්වා. ඒ නිසා තුන්වෙනි එකත් වැරදි කියලා අපිට අයින් කරන්න පුළුවන්. ඊළඟට හංගාබේන කාජොක්වා චින්චෝ කාජෝගේ චිංගුදල් චොදහම් නේද. හංගාබේන අවුරුදු 60 වෙනි උපන්දිනයේදී කාජොක්වා පවුලේ අය චින්චෝ නෑදෑය කාජෝගේ චිංගුදල් පවුලේ මේ යහළුවන්ට ආරාධනා කරනවා. එතකොට දරුවන්ගේ යහළුවන්ටත් අයිති වෙනවනේ. එහෙම කිව්වේ නැහැ. මොකද කිව්වේ? පුමෝනිමේ චිංගුදලු කියලා කිව්වේ. මෙතනදී කියනවා පුමෝනිමේ චිංගුදරේ ඔෂෝසෝ පුමෝනිමේ චිංගුදරි ඔෂෝසෝ. ඒත් දෙමාපියන්ගේ යහළුවෝ ඇවිල්ලා තමයි සුබ පතන්. ඒ නිසා හතරත් වැඩදී කියලා අපිට තේරෙනවා. ඒ අනුව පැහැදිලිව නිවැරදිම උත්තර වෙන මොකද්ද? තොල්ගා හංගබන් තක්පරන් සෙන්ගිරිම් නිදා තොල් කියන ඒ වගේ පළවෙනි අවුරුද්ද ඒ වගේම අවුරුදු 60 වෙනි අවුරුද්ද තමයි විශේෂිත උපන්දින කියලා කියන එක තමයි මේ ඡේදයේ හැටියට නිවැරදි එක වෙන්නේ. අනිත් 2 3 4ම අසමාන වැරදි දේවල් තමයි මෙතනදී සඳහන් වෙලා තියෙන්නේ. හරි. අපි යම් බලන 67 සහ 68ට මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. තෝසෝ ගානන්책을 보고 빌릴 수 있는 곳입니다. 그러나 행복 도서관은 책과 함께 할 수 있는 여러 활동도 많이 준비했습니다. 행복 도서관은 아이들이 책을 가지고 하는 놀이, 이야기책을 만들기처럼 이래서 와라 하나 수 있는 활동을 만들었습니다. 모든 활동은 무료이며 참여하여 싶은 사람들은 도서관의 홈페이지에 미리 이렇게 말하나 홈페이지에 신청한 순서대로 활동에 참여할 수 있습니다. 그래야 되나? 만 내가 더 빨리 하나 혼자 하겠나? 도서관은 책을 보고 빌릴 수 있는 곳입니다. 도서관은 부스타칼리 그렇게 하네. 책을 보든 පොත් බලලා පොත් කියවලා පිළිසු ඉන්න කුලියට ගන්න එහෙම නැත්නම් රෙන්ට් කරන්න පුළුවන් තැනක් කියලා තමයි කියන්නේ. පුස්තකාලය කියලා කියන්නේ පොත කියවන්න පොත් ගෙදර ගිහිල්ලා බලන්න පුළුවන් තැනක්. කරුණා එහෙම වුණත් හෙම්බොක් තෝසෝ ගානන් ඒ වුණත් හෙම්බොක් තෝසෝ ගාන හෙම්බොක් කියලා කියන්නේ සතුටු වෙනවා කියන අදහස සතුට කියන අදහස. එතකොට මේ තෝසෝ ගාන නැත්නම් පුස්තකාලේ නම සතුට කියන පුස්තකාලේ චෙක්වා හම්කේ හල්සු ඉන්න පොත් සමග හම්කේ එකට කරන්න පුළුවන් හල්සු ඉන්න හම්කේ හල්සු ඉන්න එකට කරන්න පුළුවන් යෝරෝ හල් දොන්ද විවිධාකාරේ ක්‍රියාකාරකම් මානි චුම්බි හසමනිද ගොඩාරියක් සකස් කරලා සූදානම් කළා. හෙම්බෝ තෝසෝ ගානන් හෙම්බතෝසෝගානන් තෝස කියන පුස්තකාලේ සතුට කියන හෙම්බතු පුස්තකාලේ ආයිදරි චෙගල් කජිගෝ ආයිදරි චෙගල් කජිගෝ දරුවන් පොත් රැගෙන හානන් නොරි සිදු කරන මේ සෙල්ලම් ඒ වගේම යාගි චෙක් මන්දල්ගි චොරම් කතා පොත් සකස් කරන කිරීම වෙනි. ඊට පස්සේ මොකද තියෙනවා වරහනක්
이래봤어요. 수 있는 활동도 만들었습니다. 또 그런 수 있는 게라케는 얼마든지 갈수 있다, 먹을 수 있다, 볼수 있다, 이야기할 수 있다. 게라 비와 가르네 카페 코린 라이브 클래스에 게디 카타 카르부아. 가르나 불완, 야나 불완, 발란나 불완, 가르나 불완, 불완 게나 다하서 되는 타마 메바 메 비와 가르네 바비다 카란. 에토코르 메탄데 뭐 거의 게데 엔도네 게네 카페 발란노. 체크와 진해질. 야메봇 사마가 사미 베베네 키트 웨네 게네가 일랑가타 용곡과 지혜, 연극과 진해질, 연극과 연극 කියලා කියන්නේ මොනවා නාට්‍ය. මේ කියන්නේ නාට්‍යයක් ගැන. මෙතන අපි පුස්තකාලයක් ගැන කියන නාට්‍යයක් ගැන කතා කරේ නැහැ මේ වෙනකම්ම. අපි මේ ටික කියලා බලමු. ඊළඟට ඉල්ගෝ පල්පොහල් කියවලා ඉල්ගෝ පල්පොහදා කියලා කියන්නේ කියවලා ඉදිරිපත් කරන. ඒ කියන්නේ යම් තමන් කරපු යම් කිසි ඇගීමක් එහෙම නැත්නම් තමන් කරපු රිපෝට් එකක් වගේ දෙයක් තවත් කෙනෙකුට ඉදිරිපත් කරන එක කියන පල්පිය හදා කියලා. එතකොට ඒ ගැනත් කියනවා. ඊළඟට ටෙලිවිෂන් පොල් මේ ටීවී බලන්න පුළුවන් කියන එක. ඉතින් මේ කාරණා මෙතන ගැලපෙනවද කියලා අපි බලන්න ඕනේ. එතකොට හල්ස්වින් හල්දොන් බන්දර සම්නිද. ඊළඟට මෝදොන් හල්දොන් ගන් මුරියෝ යුමියෝ සියලුම ක්‍රියාකාරකම් ඔක්කොම නොමිලේ. ඒ වගේම චමයෝ හයෝ සිප්පන් සරන්දර මේ චමිය හදා සහභාගී වෙන බලාපොරොත්තු වෙන පුද්ගලයන් තෝසෝගාන හෝම් පේජේ තෝසෝගාන හෝම් පේජේ පුස්තකාලයේ වෙබ්සයිට් එකේ මිරි කලින් කලින් ඊට පස්සේ වරහන හෝම් පේජියේ සින්චෝකන් සුසුතේරෝ හල්දොන් හල්දොන්ගේ චමිය හල්සු ඉස්සන්නිදා. ඒ වගේම හෝම් පේජ් එක නැත්නම් වෙබ් පේජ් එකට ඇතුල් වෙන වෙච්ච පිළිවෙලට අනුව සුසුතේරෝ කියලා කියන්නේ සින්චෝන් හන් සුන්ජෝ ඇප්ලයි කරපු පිළිවෙලට අනුව හල්දොන් හල්දොන් කියලා කියන්නේ ක්‍රියාකාරකම් වලට චම්ය හල්සු ඉස්සෙන්නේ ද සම්බන්ධ වෙන්න පුළුවන් සහභාගී වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එහෙනම් අපිට 67 සහ 68ට මේ කොටස් දෙකට නිවේදිදී එක කයන්නට මේ හතරෙන් කොයි එකද මෙතනට යන්න ඕනේ. ඒ වගේම නයන්ට මේ කොයි එකද යන්න ඕනේ කියලා අපි තෝරන්නට ඕනේ. එතකොට මෙතන බැලුවම පස්සේ අපිට පැහැදිලිවම තේරෙන මෙන්න මේ ඡේදයේ මේ අපි අහපු තේරුම් ගත කරුණුත් එක්ක චෙග්වා චිනෙහිච නැත්නම් නාට්‍ය ගැන යොංගක් කියලා කියන්නේ නාට්‍යයක් හා සම්බන්ධ ටෙලිවිෂන් ටීවී එකක් ගැන ඊළඟට ඉල්ගෝ පල්පි හදා පොත් කියවලා ඉදිරිපත් කරන්න රිපෝට් කරන්න වගේ දේවල් ගැන කතා වුණේ නැහැ. එතන එහෙනම් මොකද්ද මෙතනට එන්න ඕනේ? චෙග්වා චිනෙහිච පොත් සමග සමීප වෙන පොත් එක්ක සමීප වෙන දේවල් තමයි සකස් කරලා තියෙන්නේ. මොනවද මෙතන කියනවා? කජිකු හාන නොරි චෙක්වා චෙක් චෙගල් කජිකු හාන නොරි පොත් රැගෙන කරන සෙල්ලා. ඒ වගේම යාගි චෙක් මන්දල් කි චොරෝ කතා පොත් සකස් කිරීම ආදී චොරෝ චෙක්වා චිනේජ පොත් සමග සමීප වෙන පොත් වලට කිට්ටු වෙන හදවම් වල මන්දරස්සව නේද ක්‍රියාකාරකම් සකස් කරා කියන එක තමයි නිවැරදි උත්තරය වෙන්නේ. ඉතින් අර පැහැදිලිනේ මෙන්න මේ 2 3 4 කියන ඒවා මේකට ගලපන්න පුළුවන් කමක් නැහැයි කියන එක. අපි බලමු 68ට මොකද්ද එන්නේ කියලා ඊට පස්සේ. මෙතනදී වලට පැහැදිලිනේ මෙතන අපිට 68 හතරක් තියෙනවා. මේ හතරේ නිවැරදි එක තමයි මෙතනට යොදන්නට වෙන්නේ නයන්නට. එතකොට මෙහෙම තියෙන්නේ චම්යෝහගෝ ශිප්පන් සරාමන් චම්යෝහගෝ ශිප්පන් සරා සම්බන්ධ වෙන්න කැමැති අය ශිප්පන් සරාමන් තෝසෝගාන් හෝම් පේජියේසෝ තෝසෝගාන් හෝම් පේජියේසෝ පුස්තකාලයේ වෙබ් පේජ් එකේ මිරි කලින් ඊට පස්සේ තේනම් මොකද්ද? සින්චොන් හෙයා හම්නිදා සින්චොන් හෙයා හම්නිදා එහෙම නැත්නම් සින්චොන් හගෝ ශිප්සම්නිදා කිව්වන් පස්සේ සින්චොන් හගෝ ශිප්සම්නිදා. ඊළඟට මේක සාමාන්‍ය සින්චොන් හගෝ ශිප්සම්නිදා කියලා කියලා අපිට වාක්‍යකට මේ ඡේදයේ හැටියට මෙතන එකතු කරන්න බෑ. ඒ කියන්නේ ඔයාලට මතක ඇති හගෝ ශිප්තා ගෝ ශිප්තා කියලා ව්‍යාකරණයක් අපි ඉගෙන ගත කොරියන් ලයිව් ක්ලාස් එකේදී ව්‍යාකරණ ගැන සාකච්ඡා කරනකොට ඉතින් එතනදි මම කොහොමද යෙදෙන්නේ කියන එක කතා කරලා තියෙනවා. ඒ නිසා අපිට පැහැදිලිව තේරෙනවා මේ කාරණාවත් එක. එහෙම නැත්නම් මේ ඡේදය මෙන්න මේ වාක්‍යයට අනුව නම් මේ සින්චොන් හාගෝ ශිප්සම් නේද. ඊට පස්සේ හෝම් පේජියේ සින්චොන් හන් සුන්සෝදේරෝ හල්දොන්ගේ චමිය හල්සු ශිප්සම් නේද කියලා එන නිසා මේක ගොඩක් මෙතනට කොහෙත්ම ගලපන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ තුනේ මොකක්ද තියෙන්නේ? සින්චොන් හරියෝගෝ හන්නිදා සින්චොන් හරියෝගෝ සින්චොන් කරන කියන්නේ ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන උරියෝගෝ හදා කියන එක මතකනේ අපි කතා කරපු ව්‍යාකරණ මේවා. ඉතින් යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙන යම් දෙයක් කරන්න ප්ලෑන් කරනවා කියන අදහස දෙන්න වෙනි වාක්‍ය නිර්මාණය කරනකොට තමයි උරියෝගෝ හදා කියන ව්‍යාකරණේ භාවිතා වෙන්නේ. එතකොට මෙතන කිව්වත් එහෙම මෙහෙම
참여하고 싶은 사람은 도서관 홈페이지에서 미리 신청하려고 합니다. 그렇게 어떻게 갤러베니 아무것도 갖도록 해낼 게 있나도 오네 갖도록 담아 이렇게 기안나도 오네 매화기 와키야 해만났다 매비 야카르네 메탄타고 해도만 갈아받는 불만 그만 네 벨라비 클래스에 가피 그룹 바당 에코 아르마 히단 메키치라 하수 왜네간네 대롱간 이런 신청한 적이 있습니다. 그렇게 신청한 적이 있습니다. 이제 땅 이슬람 마마 말을 듣기 보니 앞에 대원한 지 걔네 외화카르네 안 외화카르네 아테크 යම් ප්‍රමාණයකට මේකත් සමාන වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේකත් එක තමයි අතීත සිද්ධියක් ගැනයි කියන්නේ. ඉතින් එහෙමනම් අතීත සිද්ධියක් මෙතන කොහෙත්ම ගලන් බලන්න බෑ. හේතුව මිරි කියලා තියෙනවා කලින් කියන එක. ඒ නිසා මේක මෙතනක් ගලපන්න පුළුවන් කමන්නේ. නිවැරදි එක වෙන්නේ මොකද්ද? සින්චොන් හැයා හම්නිදා. ඇප්ලයි කරන්නට ඕනේ. ඇප්ලයි කරන්නට ඕනේ. ඇයි? සමයහක සිප්පන් සම්බන්ධ වෙන්න, දායක වෙන්න කැමති අය තෝසෝගන් හෝම් පේජ්ේස පුස්තකාලේ වෙබ්සයිට් එකේ මිරි කලින් සින්චොන් හැයා හම්නිදා. ආයදුම් කරන්නට ඕනේ. ඊට පස්සේ හෝම් පේජියේ සින්චොන් හන් සුන්සෝ තේරෝ හෝම් පේජි සින්චොන් හන් සුන්සෝ තේරෝ හෝම් වෙබ් පේජ් එකට ඇප්ලයි කරපු පිළිවෙල අනුව හල් දොන්ගේ ක්‍රියාකාරකම් වල චමිය හල් සිසම් නිදා සම්බන්ධ වෙන්න පුළුවන් කියලා තමයි එන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයා මේ වාක්‍යයේ මේ ඡේදයට අනුකූලව නම් 68ට නිවැරදි උත්තරය තෝරන්නට ඕනේ. ඉතින් ඔයාලට මේකට ලකුණු 3 ගානේ හම්බෙනවා. ඉතින් ලකුණු 6ක් හම්බෙනවා. ඉතින් මේ වගේ ඔයා මේ වගේ මේවට ගොඩක් මහන්සි වෙන්නට ඕනේ. ඉතින් මේ 70 69 සහ 70 ඔයා මේක පොඩ්ඩක් කියවලා ට්‍රයි එකක් දෙන්න. මොකද මම මේ පේපර් එක සියල්ලම වගේ කරලා තියෙනවා. ඉතින් මේකට ලකුණු 3ක් හම්බ වෙනවා. ඉතින් මේකත් ඔයා පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්න. ඔයාට මේ අපි කතා කරපු අපේ කරෙන් ලයිව් ක්ලාස් එකේ අපේ CD එකේදී නාමපද ක්‍රියාපද CD එකේදී මේකේ තියෙන සියලුම වචන අපි කතා කරලා තියෙනවා, කියලා දීලා තියෙනවා, පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් අපි කතා කරපු ව්‍යාකරණ තමයි තියෙන්නේ. ඉතින් එකක් හරි ට්‍රයි එකක් දෙන්න මේක තනියම කරන්න පුළුවන් ද කියන එක. ඉතින් ওই විදිහට අද එහෙමනම් අපි 61 ඉඳන් 70 දක්වා 68 දක්වා සාකච්ඡා කළා. ඉතින් 69 70 ඔයා පොඩ මහන්සිලා පොඩ ට්‍රයි එකක් දෙන්න කරන්න. එහෙමනම් පස්සේ තමයි මොකද විභාගෙට යන්නේ ඔයා. ඔයාට යන්න ඔයාම විභාගෙට යන්න ඕනේ. ඔයාම එතන විභාගෙ ලියන්න ඕනේ. ඒ නිසා ඔයා පොඩ ට්‍රයි එකක් දෙන්න මහන්සි වෙන්න 69 70ට උත්තර සපයන්. හරි. ඉතින් ඔන්න එහෙනම් අපි අද දවසේ ප්‍රශ්න 10 සාකච්ඡා කරා. ඉතින් රීඩින් එකේ දෙවෙනි පේපර් එක අවසන් වුණාද? ඉතින් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ලිසනින් එක අහලා ලියන පේපර් එක. ඉතින් ලිසනින් එක අපිට දවස් දෙකකින් අවසන් කරන්න පුළුවනි. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට කොරියන් ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. කොරියන් ලයිව් ක්ලාස් එකේ විශේෂත්වය වෙන්නේ ඔයාට ඕනම වෙලාවක ගෙදර ඉන්නනම් පේපර් ටික ගෙදරටම ගෙන්නගෙන ඔයාට පහසු වෙලාවකට ඔයා වෙලාවක් තියෙන වෙලාවට පාඩම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් පාඩම් කිරීමේ පහසුව තක අපි කොරියන් ලයිව් ක්ලාස් එකේ නාමපද ක්‍රියාපද සීඩීකුත් පහවගේ දසල සකස් කරලා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ වෙනකොට කොරියාවේ විවිධ ප්‍රදේශවල අපේ අපේ මේ ළමයි කරන විවිධ ව්‍යාපාරික ස්ථානවලදීත් අලුත් CD එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ CD එකත් ඔයාලට ලබා ගන්න පුළුවන් වේවි. මේ වෙනකොට සමහරක් වෙලාවට ඔයාලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව දවස් දෙකක් තුනක් යනකොට අනිවාර්යයෙන්ම 3 වෙනි මාසේ 18 වගේ වෙනකොට නම් 11 18 වගේ වෙනකොට අලුත් CD එකක් මගේ එනවා. ඉතින් ඒ CD එක විශේෂ CD එකක් මොකද්ද විශේෂයි කියලා කියන්නේ මම ඒකට තව වචන 1500ක් එකතු කරලා තියෙනවා. ඉතින් මේ වචන 1100 කියන්නේ ඔක්කොම වචන 2300ක් විතර තියෙනවා. මේ වචන 2300 ඔයා කොරියන් භාෂාවේ සර්ව සම්පූර්ණ පුද්ගලයා බවට පත් කිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ CD එක විශේෂයි. හේතුව අපි මෙහි BBS කියන ටෙලිවිෂන් එක කරා. එහෙම නැත්නම් රූපවාහිනියේ ස්ටුඩියෝ එකක තමයි රෙකෝඩින් කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ. ඒ වගේම කොරියන් වචන සියල්ලම ගුවන් විදුලි නිවේදිකාවක් විසින් තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඔයාට ඒ නිසා හොඳට උච්චාරණය කොරියන් වචන උච්චාරණය පැහැදිලිවම නිවැරදිව උච්චාරණය කිරීමේ හැකියාව ඔයාට තියෙනවා. ඉතින් නියම මට්ටමේ CD එකක් හොඳම මට්ටමේ CD එකක් ඔයාලට ලබා ගන්න පුළුවනි. ඒ වගේම තමයි විශේෂිත කාරණා වෙන්නේ එකටත් එහා ගිහිල්ලා ඔයාට අපි මෙච්චර කාලයක් ෆොටෝ කොපි කරලා වගේ තමයි ඔයාට හැමදේම මම ලබා දුන්නේ. ඉතින් මේ පොත විශේෂයි. හේතුව මේ පොත සම්පූර්ණ පැහැදිලි නියම පොතක් හැටියට ඔයාට ලැබෙනවා. ඉතින් මේ දවස්වල පොතේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ
ඉතින් මේ වෙනකොට අනිවාර්යෙන් පොත් ඔයාට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අඩුම මේ මාසේ අනිවාර්යෙන් මැද වෙනකොට නම් ඔයාට මේ පොත කොරියාවේ කොහේ ඔයා හිටියත්, ජේජු හිටියත්, ඔයා චොල්ලාදෝ වල හිටියත්, එහෙම නැත්නම් කාන්ජු වල හිටියත්, සෝල් වල හිටියත්, අන්සාන් වල හිටියත්, කොරියාවේ ඔයා කොහේ හිටියත් ඔයාලට අපේ ලංකාවේ ව්‍යාපාරික ස්ථානවල, එහෙම නැත්නම් රෙස්ටුරන්ට්, ඒ වගේම ආශා මාට්, ලංකාවේ අය කරන ආශා මාට් වගේ ස්ථානවලදී ඔයාලට මේ පොත ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ඒ විතරක් නෙමෙයි කොරියන් ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. මොකද ඔයාලා කොරියාවේ ඉන්න අය හැටියට ඔයාලා ලංකාවට යම් දවසක යන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලා කොරියාවේ ඉන්නකොට ඔයාලා අනිවාර්යයෙන් මේ ටොපික් විභාගයට මුහුණ දෙන්න. ටොපික් විභාගයට මුහුණ දීලා ටොපික් විභාගයේ ප්‍රතිඵල අනිවාර්යෙන් ගන්න. ටොපික් විභාගයට විභාග මුහුණ දීලා ඔයා ගන්න ඒ සර්ටිෆිකේට් එක තමයි ඔයාගේ ජීවිතේ ඉදිරි පියවර තීරණය කරන්නේ. ඉතින් ඒ නිසා ඒ හැම දෙයක්ම මතක් කරන ගමන් ඉතින් අද දවසේ ක්ලාස් එක අවසන් කරනවා. අපි හැමනම් ඊළඟ සතියේ තවත් දවසක කොරියන් ලයිව් ක්ලාස් එකේ ලිසනින් එකේ පළවෙනි තුන්වෙනි පේපර් ලිසනින් එකේ තුන්වෙනි පේපර් එකත් එක්ක සම්බන්ධ වෙමු. එහෙනම් ඒ දවස දක්වා ප්‍රාර්ථනා කරන නැවත හම්බ වෙන බලාපොරොත්තු වෙයි. සුභ දවසක් වෙනට කියලා, සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.